Hello, and I welcome you all to my YouTube channel. I bowan, mama obasama, mage YouTube channel lekata sadareen piligannu. Hondai. Ona adha davasedi mama obata tawat alut vakya ratawak aragena aawa obe ingreesi katha karaddi behebimma awashya wena. Me vakya ratawen api karanna yanne yam kisi deyak karaddi ඔයාට කරදර වෙන්න වෙයි කියලා කියන ආකාරය පිළිබඳව මේ වාක්‍ය රටාවෙදී ඔබ ඉගෙන ගන්න යන්නේ මොන හරි කරන්න යද්දී ඔයාට කරදර වෙන්න වෙයි කියලා කියන විදිහ. මේ සඳහා අපි යොදා ගන්නවා you will have trouble in කියලා. මොකද්ද අපි යොදා ගන්නේ? You will have trouble in කියලා. ඊට පස්ව අපි යොදා ගන්නවා ක්‍රියාපදයක ing ස්වරූපය. අපි උදාහරණ කීපයක් ගත්තම ඔබට මේක පැහැදිලි වෙයි. හොඳයි. ඉතින් එහෙමනම් අදත් අවසන් වෙනකම් පාඩමට සවන් දීලා ඉගෙන ගන්න මේ අලුත් වාක්‍ය රටාව you will have trouble in කියන. අපි ගමු වාක්‍යයක්. ඔයාට ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න ටිකක් කරදර වෙන්න වෙයි. අපි කියන්නේ පාස්පෝට් එකක් ගන්න ඔයාලා ටිකක් කරදර වෙන්න වෙයි. මේ දවස්වල පාස්පෝට් ගන්න ටිකක් අමාරුයි. කොහොමද අපි කියන්නේ? මුලින්ම යොදා ගන්න වර අමාරු වෙයි කියන පැටර්න් එක. මොකද්ද? You will have trouble in කියලා යොදා ගන්නවා. You will have trouble in. ඊට පස්ව අපි යොදා ගන්නවා පාස්පෝට් එකක් ලබා ගන්නවාට කියනවනේ get a passport කියලා. අන්න එතෙන්දී අර ක්‍රියාපදයේ ing ස්වරූපයයි භාවිත කරන්නේ. අපි කියනවා එතකොට you will have trouble in getting a passport. ඔන්න අද ඉඳලා භාවිත කරන්න උත්සාහ ගන්න. You will have trouble in getting a passport. ඔයාට පාස්පෝට් එකක් ගන්න කරදර වෙන්න වෙයි. You will have trouble in getting a passport. හොඳයි. දැන් අපි තවත් එකක් බලමු. මේ බලන්න. ඔයාට රස්සාවක් හොයාගන්න කරදර වෙන්න වෙයි. ඔයාට රස්සාවක් හොයාගන්න කරදර වෙන්න වෙයි. ඒතර අපි කියනවා අර විදිහටම පටන් ගන්නවා පැටර්න් එක. You will have trouble in finding a job. ඔයාට රස්සාවක් හොයාගන්න කරදර වෙන්න වෙයි. You will have trouble in finding a job. කොහොමද කියන්නේ? අපේ රටාවේ මුලට ගන්නවා you will have trouble in කියලා. ඊට පස්සේ යොදා ගන්නවා අදාළ ක්‍රියාපදයේ ing ස්වරූපය finding a new job. ඔයාට අලුත් රස්සාවක් හොයාගන්න කරදර වෙන්න වෙයි. You will have trouble in finding a new job. You will have trouble in finding a new job. දැන් ඔබත් මේවා කියවලා දෛනික කතා බහේදී යොද භාවිත කරන්න උත්සාහ ගන්න. හොඳයි. මේ බලන්න තවත් අවස්ථාවක්. ඔයාට පාර හොයාගන්න ටිකක් කරදර වෙන්න වෙයි. ඔයාට පාර හොයාගන්න කරදර වෙන්න වෙයි. ඉතින් අර වගේමයි. You will have trouble in finding the way. You will have trouble in finding the way. ඔයාට පාර හොයාගන්න කරදර වෙන්න වෙයි. You will have trouble in finding the way. ඔයාට පාර හොයාගන්න කරදර වෙන්න වෙයි. ඒ තවත් අවස්ථාවක්. මේ බලන්න තවත් අවස්ථාවක්. හොඳට අහගෙන ඉඳලා උදාහරණ වාක්‍ය දිහා බලලා ඉගෙන ගන්න උත්සාහ කරන්න. දැන් මොකක් හරි ආයතනයක සමාජිකත්වයේ ගන්න ඔයා යනවා. ඉතින් අපි කියනවා ඔය ආයතනේ සමාජිකත්වයක් ගන්න ටිකක් අමාරුයි. අපි කියනවා ඔයාට සමාජිකත්වයක් ලබා ගන්න කරදර වෙන්න වෙයි. කොහොමද කියන්නේ? You'll have trouble in getting a membership. You will කියන එක you'll කියලා අපි කැටි කරනවා. You will have trouble in getting a membership. You'll have trouble in getting a membership. ඔයාට සමාජිකත්වය ලබා ගන්න ටිකක් කරදර වෙන්න වෙයි. You'll have trouble in getting a membership. ඔයාට අලුත් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න කරදර වෙන්න වෙයි. ඔයාට අලුත් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න කරදර වෙන්න වෙයි.
you will have trouble in getting a new driving license. You will have trouble in getting a new driving license. අලුත් driving license එකක් ගන්න ඔයාලට කරදර වෙන්න වෙයි. You will have trouble in getting a new driving license. හොඳයි. ඒකත් මතක තියාගන්න. මෙන්න තවත් අවස්ථාවක්. හොඳට බලන්න. You will have trouble in finding a school for your child. ඔයාගේ ළමයාට පාසලක් හොයාගන්න කරදර වෙන්න වෙයි. You will have trouble in finding a school for your child. You will have trouble in finding a school for your child. ඔයාගේ ළමයාට ඉස්කෝලයක් හොයාගන්න කරදර වෙන්න වෙයි. You will have trouble in finding a school for your child. ඒ තවත් අවස්ථාවක්. මේ බලන තවත් අවස්ථාවක්. අරමුදල් රැස් කරගන්න ඔයාට කරදර වෙන්න වෙයි. You will have trouble in collecting funds. You will have trouble in collecting funds. අරමුදල් එකතු කරගන්න ඔයාට කරදර වෙන්න වෙයි. You will have trouble in collecting funds. You will have trouble in ඒ තමයි රටාවේ මුල් කොටස. Collecting funds. අරමුදල් එකතු කරගන්න ඔයාට කරදර වෙන්න වෙයි. You will have trouble in collecting funds. අරමුදල් රැස් කරගන්න ඔයාට කරදර වෙන්න වෙයි. බලමු තවත් අවස්ථාවක්. ඔයාට එයාගේ කැමැත්ත ගන්න ටිකක් කරදර වෙන්න වෙයි. You will have trouble in getting her consent. You will have trouble in getting her consent. එයාගේ කැමැත්ත ගන්න ටිකක් කරදර වෙන්න වෙයි. ඔයාට එයාගේ කැමැත්ත ගන්න ටිකක් කරදර වෙන්න වෙයි. You will have trouble in getting her consent. You will have trouble in getting her consent. එයාගේ කැමැත්ත ගන්න ඔයාට ටිකක් කරදර වෙන්න වෙයි. අපි බලමු තවත් අවස්ථාවක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න ටිකක් කරදර වෙන්න වෙයි. ඔයාට ඒකෙන් ගැලවෙන්න නම් කරදර වෙන්න වෙයි. You will have trouble in getting rid of it. Get rid of කියන්නේ මොකක් හරි දෙයකින් ගැලවෙනවා කරදරයකින්. ඒතර අපි කියනවා you will have trouble in getting rid of it. ඒකෙන් ගැලවෙන්න ඔයාට කරදර වෙන්න වෙයි. You will have trouble in getting rid of it. මේ බලන්න තවත් අවස්ථාවක්. නවතින්න හොඳ හෝටලයක් හොයාගන්න ඔයාලට කරදර වෙන්න වෙයි. You will have trouble in finding a good hotel to stay. You will have trouble in finding a good hotel to stay. නවතින්න ගන්න හොඳ හෝටලයක් හොයාගන්න ඔයාලට කරදර වෙන්න වෙයි. ඉතින් මෙන්න මේ ආකාරයට යම් කිසි ක්‍රියාවක් කරන්නට කරදර වෙන්න වෙයි කියලා කියද්දී අපි මේ වාක්‍ය රටාව භාවිත කරනවා. You'll have trouble. You'll have trouble කියන්නේ you will have trouble in කියන නිපාත පදය යොදාගෙන ඊට පසුව අදාළ ක්‍රියාවේ ing ස්වරූපයත් එක්කල කර්මය යොදා ගැනීමෙන් මේ විදිහේ වාක්‍ය ගණනාවක් ඔබට අවශ්‍ය තැන්වලදී භාවිත කරන්න පුළුවන් වෙනවා, ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. ඉතින් එහෙමනම් මං හිතනවා අදත් ඔබ මේ වාක්‍ය රටාවෙනුත් ඔබේ දැනුමට එදින්දා කතාබහට යමක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් අදත් සමුගන්න මොහොතේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ පාඩම් පිළිබඳ ඔබේ අදහස්, උදහස්, යෝජනා ඒ වගේම චෝදනා වුණත් තිබෙනවා නම් පහළ comments වලට දාන අතරම මේ පාඩම් ඔබේ යාළු එළියන් අතර share කරගන්නත් අමතක කරන්න එපා. හොඳයි. ඉතින් ආයේ තවත් මේ වගේ වාක්‍ය රටාවක් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. Goodbye and good luck.